ආයුබෝවන් YouTube අපේ channel එකට ඔයාලව අදත් ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අද වීඩියෝ එක තුලින් කතා කරන්නේ ගොඩාක් වැදගත් දෙයක්. එතකොට මේ eBay එකේ selling කරන අය අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. මොකද මේක ගොඩක් වැදගත්. මම දැක්ක දැන් සමහර post එහෙම FB එකේ වැටෙනවා. මේ shipping සම්බන්ධව හරියට දාන්න දන්නේ නැතුව අතින් පාඩු කියලා. ඒ කියන්නේ item එකක් දැන් හිතන්නකෝ ඔයා item එකකට shipping cost එකක් දානවා ඩොලර් 5යි කියලා. හරිද? එතකොට ඒ item එක එකම customer item 5ක් quantity 5ක් Order Gurutema, where take quantity Pahamea and Veno dollar part. A can wear hurry take a Nodena ship in Dara the Mahima win. Each additional kinegata, where garnered them mana, where to him win in air. And Eva Gethi and Gadalu Saha, without Tawai at the infrastructure at the Mai, Columbu mail looking item Yavati Methanami shipping method de Mukata Oregon, domestic shipping Notamanadani, international shipping Notamanadani. A can private shipping service in Yavati, Himanatan, SL posting Yavati Mukadan shipping service. Without drop shipping Karat the Mukad Methan, no shipping service. Mind the Mimi Karana. ඔක්කොම ගැන මේ වීඩියෝ එක තුලින් කතා කරනවා. එතකොට shipping table එකක් හදන්නේ කොහොමද? මෙන්න මේ දේ ගැනත් මේ වීඩියෝ එක තුලින් කතා කරනවා. ඉතින් මේක ගොඩක් වැදගත් වීඩියෝ එකක්. හරි අවධානයෙන් වීඩියෝ එක බලන්න. මොකද මේ නිකම් කවුරුත් පාඩු වෙන්න විදිහට item sell කරන්න එපා. ඔයාලට ලාභ ලබන විදිහටයි මේකේ තුල sell කරන්න ඕන. හරි. හරි අපි බලමු මේක කොහොමද වෙන්නේ කියලා. එතකොට දැන් හැමෝම දන්නවා මේ domestic shipping details කියන තැනට ගියාම මේ domestic shipping කියන්නේ USA ඇතුලේ shipping. ඒ කියන්නේ United States ඇතුලේ shipping කොහොමද වෙන්නේ කියන එක සම්බන්ධව තමයි මේ තියෙන්නේ. ඊළඟට මේ international shipping කියන්නේ මේ ලෝකයේ අනිත් රටවලට කොහොමද shipping වෙන්නේ. ඒකට ඒකට කොහොමද ගණන් අන්න ඒවා දාන තැන තමයි මෙතන. එතකොට මේකෙදි domestic shipping කියන තැන මෙතන අපිට අපි තෝරගන්න ඕන flat same cost to all buyer කියන එක තෝරගන්න ඕන. හරිද? ඒක තෝරගත්තට පස්සේ අපිට මෙතන එනවා මොන shipping method එකෙන්ද item එක එවන්නේ කියලා. මොන shipping service එකෙන්ද item එක එවන්නේ කියලා මෙතන දාන්න ඕන. හරිද? එතකොට හොඳට අහගන්න. ශ්‍රී ලංකන් post එක හරහා item එක යවනවා නම් ඔයා මෙතෙන්ට දාන්න ඕන. මෙතන මෙන්න මේ economy shipping from outside USA 11 to 33 business days කියන එක තමයි ඔයා දාන්න ඕන. ශ්‍රී ලංකන් post එකෙන් යවනවා. එතකොට ඔයා මේ item එක කොළඹ mail වගේ private shipping service එකකින් යවනවා නම් ඔයා එතකොට මෙතෙන්ට දාන්න ඕන මෙතන මේ තියෙනවා standard service යටතේ තියෙනවා standard shipping from outside USA 5 to 10 business days කියලා. හරිද? ඔන්න මේක මේක ඔයාට දාන්න පුළුවන්. කොළඹ mail එකෙන් item යවද්දි මොකද කොළඹ mail එකෙන් කියනවනේ දවස් 3යි 5යි අතර item එක යවනවා කියලා. හැබැයි ඒ 3යි 5යි අතර කිව්වට ඕක සමහර වෙලාවට දවස් 8ක් විතර යනවා. ඒ නිසා තමයි මම මෙතන කියන්නේ මේ 5යි 10යි අතර තියෙන මෙන්න මේක තෝරගන්න කියලා standard shipping from outside USA 5 to 10 business days කියන එක. එහෙම නැත්නම් ඔයාට කොළඹ mail එකත් එක්ක කතා කරලා බලලි වරලා ඔයාට පුළුවන් මෙතනදී තෝරගන්න මෙන්න මේ expedited service එකත් තෝරගන්නත් පුළුවන්. කොළඹ mail එකත් එක්ක කතා කරලා වෙලා ඔයා හරියටම අහන්න ඕන කොච්චර දවසක් යනවාද කියලා. එයා කිව්වොත් හරියටම දවස් 5යි යනවා කියලා. ඔයාට එතකොට මෙතන තෝරගන්න පුළුවන් මෙන්න මේ expedited කියන එකෙන් තෝරගන්න පුළුවන්. Expedited කියන්නේ ගොඩක් ඉක්මනින් item එක යන එක. ඒකෙදි ඔයාට දෙන්න පුළුවන් expedited shipping from outside USA 1 to 4 business days කියන එක දෙන්න පුළුවන්. හරිද? මම ඒකෙදි මම සාමාන්‍යයෙන් අනුමත කරන්නේ ඔයා දෙන්න මේ shipping standard outside USA standard shipping from outside USA 5 to 10 business days කියන එක දෙන්න කොළඹ mail වගේ private shipping service එකකින් යවනවා නම්. ඒ කියන්නේ මේක තීරණය වෙන්නේ ඔයාට මේ item එක යවන්න යන දවස් ගාන අනුව ඔයාට මේක තෝරගන්න පුළුවන්. හරිද? ඊළඟට ඔයා drop shipping කරන කෙනෙක් නම් ඔයා drop shipping කරන කෙනෙක් නම් ඔයා AliExpress එක හරහා බාණ්ඩ යවන කෙනෙක් නම් ඔයා මෙතෙන්ට දෙන්න ඕන. ඔයාට දැන් මෙතන දෙන්න පුළුවන් economy shipping from greater china worldwide කියන එක තමයි ඔයා දෙන්න ඕන AliExpress එක හරහා item එක යවන කෙනෙක් නම්. එතකොට එතනදිත් ඔයාට පුළුවන් AliExpress එකේ standard shipping තියෙන item තෝරගන්න පුළුවන්. හරි. එතකොට standard shipping තියෙන item එකක් තෝරගත්තොත් එimhe ඔයාට මේක දෙන්න පුළුවන් standard shipping from greater china worldwide කියන එක දෙන්න පුළුවන්. මේ standard shipping කියන්නේ ඉක්මනින් shipping වෙන method එකක්. ඊට වඩා ඉක්මනින් shipping වෙන method එක තමයි expedited shipping කියලා කියන්නේ. economy shipping කියන්නේ ගොඩක් කාලය අරගෙන shipping වෙන එකක්. ඒතොර මේ economy shipping එකෙන් යවද්දි ලාභයි. ගොඩක් pre shipping දෙන්නේ මේ economy shipping වලින් යවද්දි තමයි. හරි. එතකොට පැහැදිලි ඇති. Drop shipping කරද්දි කොහොමද මේ domestic shipping සම්බන්ධව දාන්නේ direct shipping කරද්දි කොහොමද domestic shipping සම්බන්ධව දාන්නේ SL post එකෙන් යවද්දි කොහොමද දාන්නේ ඊළඟට private shipping service එකෙන් යවන්නේ කොහොමද දාන්නේ කියන එක ඔන්න දැන් ඔයාලට පැහැදිලි. හරි ඊළඟට මෙතෙන්ට ඔයාට shipping cost එකක් දාන්න පුළුවන් මේ item එකට. ඒ කියන්නේ USA ඇතුලේ මේ item එක sell වෙනවට shipping cost එකක් දාන්න පුළුවන්. එතකොට අපි හිතමු ඔයා දානවයි කියලා මේකට ඔයා දානවා shipping cost එක ඩොලර් 5ක් කියලා. හරි shipping cost එක ඩොලර් 5ක් කියලා දානවා. එතකොට කවුරු හරි customer කෙනෙක් මේ item එකෙන් quantity 5ක් buy කරත්
ඔයාට ඩොලර් පහට තමයි යවන්න වෙන්නේ. හැබැයි ওই කතන්දරේ කරන්න හම්බෙන්නේ AliExpress seller එක. AliExpress seller එක item එකකට තමයි ඔයාට එතන ගාන පෙන්වන්නේ. AliExpress එකේ ගාන පෙන්වන්නේ shipping ගාස්තුව. එතකොට එයා item 5ක් යවුවොත් item 5ට 5ව 5ක් ගන්නවා. ඩොලර් 25ක් ගන්නවා. එතකොට item 5 යවන්න. දැන් අන්න ඒ නිසා තමයි ඔයා මෙතෙන්ට දාන්න ඕන each additional කියලා. ඒ කියන්නේ එකකට වඩා ගත්තොත් එහෙම ඊළඟ එකට කොච්චරක් add වෙනවද? අන්න ඒ ගාන තමයි මෙතන දාන්න ඕන. එතකොට ඒක ඔයාට AliExpress seller එක කතා කරගෙන ඒක කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාට each additional එකටත් ඩොලර් 5ම දාන්න පුළුවන්. ඒ කියන්නේ AliExpress seller කිව්වොත් මම කොහොම යවුවත් එක item එකකට ඩොලර් 5 ගානේ ගන්න shipping වල ගන්නවා කිව්වොත් එම ඔයා මෙතෙන්ට each additional කියන එකට ඩොලර් 5යි කියලා දාන්න. මේක හරියට බලලා කරන්න මේක කරේ නැත්නම් ඔයාට අනිවාර්යයෙන්ම අතින් පාඩු ගන්න වෙනවා. අන්න ඒ නිසා තමයි මේක අවධානයෙන් බලන්න කියලා කිව්වේ. එතකොට දැන් සමහර AliExpress sellers ලා ඉන්නවා මේ පළවෙනි එකට දෙකයින් එක item එකකට ඩොලර් මේ shipping වල ඩොලර් 5 ගත්තට ඊළඟට වැඩි වෙන එකට shipping වල ඩොලර් 2 ගානේ ගන්නවා කියලා කියනවා. එතකොට ඔයාලා මෙතන 2 දාන්නත් පුළුවන් ඩොලර් 3 දාන්නත් පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. අනිවාර්යයෙන්ම මේක දාන්න මේක නොදා කරොත් එම ඔයාට අතින් පාඩු ගන්න වෙන්නේ. එතකොට ඔයාට මෙතන දැන් shipping නොක් ගන්නෙ නැත්තම් ඔයා free shipping දෙනවා නම් ඔයා මෙතන කෙලින්ම දෙන්න ඕන 0.7 0.2 කියලා දීලා මෙතන මේ free shipping කියන එකට ටික් එකක් දාන්න ඕන. හරි. ඊළඟට දැන් මෙතන බලන්න දැන් මම මේ තෝරන් තියෙන economy shipping from outside USA කියන එක තමයි මම තෝරන් තියෙන economy shipping එකක්. ඒ කියන්නේ මේ post office එකෙන් item එක යවද්දී අපි දාන shipping method එක තමයි මෙතන දාලා තියෙන්නේ. එතකොට ඔයාට පුළුවන් offer additional service කියලා කොළඹ mail එකෙන් යන ගාන බලලා මේ item එකක් යවන්න ඔයාට කොළඹ mail එකෙන් යන ගාන බලලා මෙතනින් ඔයාට standard service එකක් තෝරගන්න පුළුවන්. additional විදිහට දාන්න පුළුවන් standard shipping. මෙන්න මේ standard shipping from outside USA 5 to 10 days කියන එක දාලා ඉවරලා මෙතෙන් ඔයාලට දාන්න පුළුවන් shipping නගය. ඒ කියන්නේ කොළඹ mail එකෙන් බලනවා ඔයා කොච්චරක් යනවාද මේ item එකට කියලා. ඒතකොට ඒකෙන් 5600ක් යනවා නම් ඔයා මෙතනින් දානවා ඒකට අදාළ ඩොලර් ගන්න මේක දානවා. ඒතකොට ඊට පස්සේ additional each වලට ඔයාට ඒක දාන්න අවශ්‍ය නම් ගානක් දාන්න පුළුවන්. නැත්තම් දැන් සාමාන්‍ය කොළඹ mail එකේ නම් වෙන්නේ gram 500ට අඩු item එකක් යවන්න සාමාන්‍ය යන්නේ 5500ක් වගේ තමයි. මේ දවස්වල මම කියන්නේ. එතකොට දැන් ඔයාගේ item එක gram 100ක් වුණත් එයාලා 5500ක් ගන්නවා. එතකොට මෙයාට මෙතෙන්ට additional වලට ඩොලර් 18ම දාන්නේ නැතුව ඊට වඩා අඩු ගානක් දාන්නත් පුළුවන්. හරිද? මේ විදිහට ඔයාට shipping service දෙකක් දෙන්න පුළුවන්. එකක් ඔයා දෙනවා post office එකෙන් යවන විදිහට, අනිත් එක ඔයා දෙනවා private කවුරු හරි private ගන්න කැමති නම් private විදිහට සල්ලි දීලා ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් එයා එතකොට standard shipping එකෙන් ඔයාගේ item එක buy කරයි. මොකද ගොඩක් customers ලා මේක ඇතුලේ මේ මුදල් සම්බන්ධව ලොකු ප්‍රශ්න තියෙන අය නෙමෙයි. item එකක ඔයාගේ item එකට එයා like නම් එයා මේ standard shipping එකෙන් ඔයාගෙන් item එක buy කරන්න ඉඩ තියෙනවා. මෙතන shipping cost එහෙම දෙති ටිකක් බලලා දෙන්න. දැන් 5500ම නම් කොළඹ mail එක යන්නේ ඔයා 6000ක් විතර set වෙන විදිහට මෙතන දෙන්න. මොකද දැන් මේ කවුරුත් කොළඹ mail එකට නෙමෙයිනේ ගෙවන්නේ. customers ලා ගෙවන්නේ කොළඹ mail එකට නෙමෙයි ඔයාටනේ. ඒතොර ඒක balance කරගන්න ඕන ඔයා. හරි. එතකොට දැන් මම හිතනවා මේ domestic shipping සම්බන්ධව පැහැදිලියි කියලා ඔයාලට. එතකොට මෙතන මේක හරියට ඔයා ඔළුවට දාගත්තා නම් ඔයාට මෙතනදී පාඩු වෙන්නේ නැහැ item විකුණාද. ඊළඟට international shipping. මේ international shipping එකේදී වෙන්නේ මෙතන ඔයා දෙන්න flat same cost all buy කියන එක දෙන්න. ඊළඟට මෙතන ship to worldwide දෙන්න. ඊළඟට එනවා shipping service එක තෝරගන්න. එතකොට international shipping වලට shipping method එක තෝරගත් ශ්‍රී ලංකන් post එක හරහා ඔයා item එක යවනවා නම් ඔයා මෙතනදී තෝරගන්න ඕන මෙන්න economy international shipping කියන එක තමයි ඔයා තෝරගන්න ඕන. ශ්‍රී ලංකන් post එක හරහා item එක යවනවා නම් ඔයා තෝරගන්න ඕන economy international shipping කියන එක. ඊළඟට ඔයා මේ item එක private ලංකාවේ තියෙන private shipping service එකක් කරා යවනවා නම් ඔයා මෙතනදී තෝරගන්න expedited international shipping කියන එක. මෙතන expedited දුන්නත් අවුලක් නැහැ. standard international shipping කියන එක දුන්නත් අවුලක් නැහැ. ඒ කියන්නේ මම කියන්නේ කොළඹ mail එකෙන් යවනවා නම් මොකද එයාලා දවස් 5න් යවනවා කියලා තියෙනවනේ ඒ නිසා. හරිද? එතකොට එහෙම එකකින් යවනවා නම් private යවනවා නම් standard international හරි expedited international shipping හරි ඒක දෙන්න පුළුවන් ඔයාට. හරි. ඒක පැහැදිලි. ඊළඟට ඔයා China වලින් item එක යවනවා නම් ඔයා drop shipping කරන කෙනෙක් නම් ඔයා මෙතෙන්ට දෙන්න ඕන economy shipping from greater China worldwide. economy shipping from greater China worldwide කියන එක තමයි ඔයා දෙන්න ඕන AliExpress එක හරහා item එක යවනවා නම්. එතකොට ඔයාගේ seller AliExpress එකේ සෙල ස්ටෑන්ඩඩ් ෂිපින් හෝ එක්ස්පෙඩිටඩ් ටෝලින් අයිටම් යවනවා නම් ඒකට යා ෂිපින් ගාස්තු ගන්නවා නම් මනම් ඒ විස්තර තියෙනවා නම් ඔයා ස්ටෑන්ඩඩ් ෂිපින් වලට ඔයාලට යවන්න පුළුවන් නම් ඔයාලට දෙන්න පුළුවන් ස්ටෑන්ඩඩ් ෂිපින් ෆ්‍රොම් ග්‍රේටර් චයිනා වර්ල්ඩ් වයිඩ් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් එක්ස්පෙඩිටඩ් ෂිපින් ෆ්‍රොම් ග්‍රේටර් චයිනා වර්ල්ඩ් වයිඩ් කියන එක දෙන්න පුළුවන්. ඒක තීරණය වෙන්නේ ඔයාගේ සෙල එතනදී මේ එයා
ගන්න ගාස්තු අනුව තමයි ඈ මං කියන්නේ මේ drop shipping වලදී. හරි. එතකොට දැන් international shipping වලදී shipping method තුන දෙන විදිය ගැන දැන් මම කිව්වා. ශ්‍රී ලංකන් post එකෙන් යවද්දි කොහමද දෙන්නේ? Private courier service එකෙන් යවද්දි කොහමද දෙන්නේ? එතකොට drop shipping කරද්දි කොහමද දෙන්නේ කියලා මම මෙතන පෙන්නවා. ඊළඟට මෙතනත් ඔයාලට shipping cost එක දා ගන්න පුළුවන්. එතකොට shipping cost එක ඔයා දානවා නම් මෙතනදිත් අර විදිහම තමයි. එතකොට ඔයා shipping cost එකට ඩොලර් 5ක් දැම්ම කියන්නකෝ. ඊළඟට ඔයා බලන්න ඕන additional each කියන්නේ වැඩි වෙන අනිත් අයිටම් වලට කීය ගන්නද shipping cost එක ගන්න කියලා බලලා ඒක ඔයා මෙතන දා ගන්න පුළුවන්. ඒක ඔයා එතකොට ලංකාවෙන් අයිටම් එකක් එවද්දි post office එකෙන් වැඩි වෙන ඒ ග්‍රෑම් ගන්නට අනුව මෙතන දා ගන්න පුළුවන්. ඊළඟට drop shipping කරද්දී ඔයාගේ AliExpress එකේ seller එක්ක කතා කරලා ඉවරලා ඔයාට මේක මෙතෙන්ට දා ගන්න පුළුවන්. ඊළඟට මේකෙත් දෙන්න පුළුවන් ඔපෝ additional service එකක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මම මේකේ එතකොට දැන් මම මේකේ දුන්නා කියලා හිතන්න මම economy international shipping දුන්නා කියලා SL මේ post එකෙන් යවන විදිහට. එතකොට මට පුළුවන් offer another service කියලා කලම්බු mail එකකින් item එක යවනවා නම් මට පුළුවන් මේ standard international shipping කියන එක තෝරගෙන ඉවරලා කලම්බු mail එකෙන් කීයක්ද යන්නේ අන්න ඒ ගාන මෙතෙන්ට දාලා each additional වලට ගානකුත් දාලා ඒක එහෙම කරන්න පුළුවන්. එතකොට ඒකත් දැන් ඔයාට පැහැදිලි. මේතරදී වාට දැන් ඔයා drop shipping කරද්දී නවත් ඒත් ඔයාට පුළුවන් AliExpress එකේ සෙල ප්‍රී shipping දෙද්දි දෙන්නේ අර දවස් 30න් 40න් යන එක. එතකොට දවස් 10න් 5න් යන විදියට යාගෙත් තියෙනවා standard shipping service. එතකොට ඔයාට ඒකත් මෙතන බලලා මේ විදියට දෙන්න පුළුවන්. හරි. ඊළඟට අපි බලමු කොහොමද රටින් රටට shipping table හදන්නේ කියලා. ඉතින් මේකත් අමාරු දෙයක් නෙමෙයි. මේකත් ලේසි shipping table එකක් කොහොමද හදන්නේ කියලා. එතකොට ඔයා international shipping වලට shipping table එකක් හදනවා නම් ඒ කියන්නේ ඔයාට රටින් රටට shipping cost එකක් දාන්න පුළුවන්. එතකොට ඒක කරද්දී ඔයාලට තියෙන්නේ shipping rate table කියලා තියෙනවා. You can set shipping rate from service for specific countries and region කියලා. එතකොට ඔයාලට තියෙන මෙතන create කියලා තියෙනවා. ඒ create කියන එකට click කරන්න. ඊට පස්සේ ඔයාලට එනවා මෙන්න මේ විදියට table එකක්. එතකොට මේකෙදි ඔයාලට මෙතෙන්ට මෙහෙම select කියන එකම දෙන්න. මේ item කියන එකත් මෙහෙම දෙන්න. ඊළඟට මෙතන මේ international rate table කියන එකත් ඒකත් ඒ විදිහෙම දෙන්න. මෙතෙන්ට ඔයා නමක් දෙන්න. ඔයාගේ මේ දාන shipping name එකට ඔයා නමක් දෙන්න මොකක් හරි. හරි මෙතෙන්ට අපි නමක් දෙමුකෝ. මම මෙතෙන්ට නිකන් නමක් දෙන්නම්. හරි. ඒ කියන්නේ මේ shipping අපි මේ හදන shipping table එකට නමක් දෙන්න කියලා කියන්නේ. ඒකෙදි අපිට පුළුවන් දැන් මෙතනදි මතක තියාගන්න දැන් ඔයා මේකෙදිත් ඔයා ශ්‍රී ලංකන් පෝස්ට් එක හරහා අයිටම් එක යවනවා නම් ඔයා මෙතනදී තෝරගන්න ඕන මෙන්න මේ ඉකොනොමි කියන එක යටතේ තියෙන එක තෝරගන්න ඕන. එහෙම නැත්නම් ඔයා ප්‍රයිවට් යවනවා නම් ඔයා එක්කෝ එක්ස්පෙඩිටර් නැත්නම් මේ ස්ටෑන්ඩඩ් කියන එක යටතේ තියෙන ඒවා තමයි තෝරගන්න ඕන. දැන් මම කියන්නම් ඔයා ශ්‍රී ලංකන් පෝස්ට් එකෙන් හෝ එහෙම නැත්නම් AliExpress එකෙන් අයිටම් එක යවද්දි අර ග්‍රේටර් චයිනා වර්ල්ඩ් වයිඩ් කියන ඒ shipping method එකෙන් යවනවා නම් ඒත් තෝරගන්න ඕන මෙන්න මේ ඉකොනොමි කියන එක තමයි. එතකොට මෙතනදී අපිට පුළුවන් අපිට shipping service එකක් ඇඩ් කරගන්න පුළුවන්. ඒක වෙන්නේ මෙහෙමයි. මෙතන තියෙන ඔයාට ඇඩ් රීජන් ඇන් ස්ටේට් කියලා දිනවා. ඒක උඩ ක්ලික් කරන්න. ඒ ක්ලික් කරාට පස්සේ ඔයාට මෙහෙම රටවල් පෙන්වනවා. එතකොට ඔයා දැන් මුලින්ම බලන්න අප්‍රිකාවේ. මතක තියාගන්න මේ ආර එක්ස්ක්ලූඩ් කරන සීන් එක නෙමෙයි. මේ ඇවිල්ලා shipping rate table එක. හරි. ඔයා එතකොට හිතන්නේ දැන් මේ අප්‍රිකාවේ ඔයා යවන්න ඕන ඔයාට මේ බොස්ට්වානා කියන එකට. ඔයා එතකොට මේ බොස්ට්වානා කියන එකට ටික් එකක් දාලා ඉවරලා ඔයාට දෙන්න පුළුවන් shipping cost එකක්. එතකොට ඔයාට පුළුවන් ශ්‍රී ලංකන් පෝස්ට් එකෙන් ඔයා බලනවා බොස්ට්වානා කියන එකට කොච්චර මුදලක් යනවාද. එතකොට අන්නේ අදාළ මුදල ඒකට දාන්න පුළුවන්. එතකොට ඔයාට එතකොට ඒ හිතන්නකෝ බොස්ට්වානා වලට යනවා කියලා ඩොලර් 5ක් බොස්ට්වානා වලට හිතන්න ඩොලර් 5ක් මෙයන් නැහැ නේ SL post එකෙන් SL post එකෙන් යනවායි කියලා ඩොලර් 3ක් යනවා කියලා. එතකොට ඔයාට පුළුවන් තව මොනවාද ඩොලර් 3ට යන්නේ කියලා බලනවා. එතකොට ඔයා බලද්දී අප්‍රිකාවේ කෙන්යා වලට ඩොලර් 3. එතකොට ඔයාලා මේ කෙන්යා වලට ටික් එකක් දා ගන්නවා. මොකද ඒකට ඩොලර් 3ක් ගන්න හින්දා. හරිද? එතකොට මේක මේ විදිහමයි AliExpress එකෙත් ඔයාට දාලා බලන්න පුළුවන්. ඒ කියන්නේ දැන් AliExpress එකේ ඔයා බලනවා අප්‍රිකාවේ බොස්ට්වානා කියන ප්‍රදේශයට AliExpress එකේ සෙල කොච්චරක් ගන්නවද කියලා. එතකොට එයා එතනදී ඩොලර් 3ක් හෝ 5ක් ගන්නවා නම් හරි. ඒකත් එතකොට ඔයා මෙතන ටික් එකක් දා ගන්නවා. ඊට පස්සේ ඔයා බලනවා අප්‍රිකාවේ අනිත් ප්‍රදේශවලට ඔයාට එකින් එකට දීලා බලන්න වෙනවා. ඊජිප්ට් වලට කොහමද ගහානා මාලි ඔන්න ඔය වට ඔක්කොටම ඔයාට බලන්න වෙනවා එකින් එකට. ඒ බලලා හිතන්න ඔක එකම ගයක් තියෙනවා කියලා. එහෙම නැත්නම් හිතන්න බොස්වානා වලට ඩොලර් 3යි කෙන්යා වලට ඩොලර් 4යි ඊළඟට ලිබියා වලට ඩොලර් 2යි අංගෝලා වලට ඩොලර් 3යි. එතකොට දැන් 4ට අඩු වෙන්නේ එක වෙන්නේ. එතකොට ඔයාට ඩොලර් 4යි කියන එක මේකට දෙන්න පුළුවන්. එතකොට ඔයා මෙහෙම මේ විදිහට කන්ට්‍රි ටිකක් සිලෙක්ට් කරගෙන ඉවරලා ඔයාට තියෙන්නේ මෙන්න මෙතන කිමේ සේව් කියන එක උඩ ක්ලික් කරන්න තියෙන්නේ. එතකොට ඔයාට පුළුවන් දැන් අප්‍රිකාව විතරක් නෙමෙයි. එතකොට ඔයාට ඒෂියන් වලත් බලන්න පුළුවන්. ඊට පස්සේ ඔයා බලනවා දැන් ඩොලර් 5ක් ඔයා මේ shipping වලට දාන්න යදනවා. ඔයා බලනවා මේ ඩොලර් 5 යටතේ
තව මොනවා කන්ට්‍රිද තියෙන ඒෂියන් කන්ට්‍රි වලට ඔයා බලද්දි බංග්ලාදේශ වලටත් යන්නේ ඩොලර් 5. ඒතකොට ඒක ඔයා එකට ටික් එකක් දා ගන්නවා. ඊළඟට ඔයා බලනවා ජපානයටත් ඔයාට පෙන්නන්නේ ඩොලර් 5. ඒතකොට ඔයා ඒකටත් ඩොලර් 5 මේ ටික් එකක් දා ගන්නවා. හරිද? ඒ විදිහට ඔයාට දා ගන්න පුළුවන් සෙන්ට්‍රල් ඇමරිකා, යුරෝප් වල තියෙන කන්ට්‍රීස් මේ විදිහට කන්ට්‍රීස් බලලා ඉවරලා ඔයාට දා ගන්න පුළුවන්. ඒ කන්ට්‍රීස් දීලා ඉවරලා ඔයාට තියෙන මෙතන මේ සේව් කියන එක උඩ ක්ලික් කරන්න. හරි. ඊට පස්සේ දැන් මෙතන පෙන්නනවා ඒ ඉකොනොමි ෂිපින් යටදී දැන් මේ අපි හදාගත්තු ටේබල් හදාගත්තු මුල්ම එකේ අපි තෝරගත්තේ අප්‍රිකාවේ බොස්ට්වානා, කෙන්යා, බංග්ලාදේශ්, ජපාන් කියන එක තෝරගත්තේ. ඒ කියන්නේ අපි බැලුවා අපි මේ රටවල් හතරටම ෂිපින් සාමාන්‍යයෙන් ඩොලර් 5ක් විතර යන්නේ. ඒ නිසා මොකද පහට අඩුවෙන් යන්නේ එක්කෝ 3යි 5යි 4 යන්නේ. ඒ නිසා මම මෙතෙන්ට දාගන්නවා 5යි කියලා ඒ ටිකට. හරි. එතකොට මෙතන ඩොලර් 5ක් ගන්නවා අපි මේ කන්ට්‍රිස් ටිකට යන්න. ඊට පස්සේ ඔයා ඊළඟට ටිකක් ඊළඟ ටික ඔයා ඇඩ් කර ගන්නවා. ඊළඟට ඔයා හිතන්න අප්‍රිකාවේ මෙන්න මේ සවුත් අප්‍රිකා කියලා හිතන්න. එතකොට දැන් සවුත් අප්‍රිකාවට ඩොලර් 10ක් විතර යනවා නම් ඔයාට තියෙන්නේ එතකොට මේ ඩොලර් 10ක් විතර යන සෙට් එක වෙනම සිලෙක්ට් කරගන්න. සවුත් අප්‍රිකාවට ඩොලර් 10ක් යනවා. ඊට පස්සේ ඔයා AliExpress එකෙන් හෝ SL post එකෙන් හෝ මේ private courier service එකෙන් බලනවා. ඊළඟට මොරොක්කෝ වලට කිව්ද කියලා. එතකොට මොරොක්කෝ වල ඩොලර් 9ක් හෝ 10ක් යනවා නම් එතකොට මොරොක්කෝලුත් මේකට සෙට් කරගන්නවා. ඒ කියන්නේ එක හා සමාන ෂිපින් ගාස්තු යන සෙට් එකක්ම මෙතනින් තෝරගන්න. හරිද? ඊළඟට ඔයා බලනවා නෝත් ඇමරිකා වල මොනාටද මට ඩොලර් 10ට වඩා යන්නේ. එතකොට 10ත් මේ 10ත් 8ත් අතර වගේ යන්නේ මොනවාද කියලා. එතකොට බලද්දි කැනඩාවටත් ඔයාට යන්නේ ඩොලර් 8යි. එතකොට ඒකත් තෝරගන්නවා. එතකොට ඒ කන්ට්‍රිස් තුනවා තෝරගන්න. ඊට පස්සේ ඔයා බලනවා ඔසේනියා වල මොනවාද. හරි. එතකොට ඔයාලා ඕස්ට්‍රේලියාවටත් යනවා ඩොලර් 8ක්. එතකොට ඔයා ඒකත් තෝරගන්නවා. ඊළඟට නිව්සීලන්ත වලටත් ඔයා ඩොලර් 8ක් යනවා. එතකොට ඔයා ඒකටත් මෙහෙම දාගන්නවා. ඊට පස්සේ ඔයා යටින් ගිහිල්ලා මෙතන සේව් කියලා දෙනවා. ඊට පස්සේ දැන් බලන්න මෙන්න මේ කන්ට්‍රීස් ටිකට අපි දානවා ඩොලර් 8ක් ෂිපින් කොස්ට් එක අපි ගන්නවා කියලා. එතකොට ඒ රටවල මිනිස්සු මේ අයිටම් එක බලද්දි එයාලට විතරක් පෙන්නනවා. දැන් මොරොක්කෝ කෙනෙක් බලද්දි එයාට පෙන්නනවා ඩොලර් 8ක් ගන්නවා කියලා. හරි. බොස්ට්වානා වල කෙනෙක් බලද්දි එයාට පෙන්නන්නේ ඩොලර් 5යි ගන්න කියලා. අන්න ඒ විදිහට ෂිපින් ටේබල් එක දාන්න පුළුවන්. ශ්‍රී ලංකාවට ඕනනම් එහෙම දාන්න පුළුවන්. ශ්‍රී ලංකාව ඔය විදිහට මේකෙන් ඕන තරම් මෙහෙම මෙහෙම ඇඩ් කරගෙන ඔයාට දා ගන්න පුළුවන්. ඒ දීලා වෙලා ඔයාට තියෙන මෙතන මෙන්න මේ සේව් කියන එක උඩ ක්ලික් කරන්නයි තියෙන්නේ. දැන් මේක අපි අර දැන් ෂිපින් කොස්ට් එක ගොඩාක් යන රටවල් බ්ලොක් කරනවට වඩා මේක හොඳයි. ෂිපින් කොස්ට් එක මේ විදිහට දා ගන්නවා නම් අවුලක් නැහැ. ඒ දීලා වෙලා ඔයා මෙතන මෙහෙම සේව් කියන එක දෙන්න. එතකොට මේක සේව් වෙනවා. I am done කියන එක දෙන්න. හරි. එතකොට දැන් මේකෙ පෙන්නනවා. දැන් අර අපි මේ හදාගත්තු shipping table එක තමයි මේ පෙන්නන්නේ. එතකොට ඊට පස්සේ මෙතන අර economy international හරි ඒක ඒ විදිහටම තියාගන්න. එතකොට මේක 90 තමයි මෙතන අපි අර තෝරගන්න method එක දුන්නේ. මම දුන්නේ අර post office එකෙන් යවන විදිහට මෙන්න මේ economy කියන එක යටතේ තමයි දුන්නේ. ඔයාගේ item එක ඔයා standard යවනවා නම් ඔයා ඒවා select කරගන්න ඕන. මෙන්න මේ standard කියන එකට මෙන්න මෙතන ක්ලික් කරලා ගිහින් තමයි ඔයා එතකොට ඒවා තෝරගන්න ඕන. ඊට පස්සේ දැන් ඔයා මෙතන රටවල් කීපයයි තෝරගත්ත කියලා හිතන්නකෝ. එතකොට අනිත් ඕන රටකට ඔයාට මෙතෙන්ට දාන්න පුළුවන්. අනිත් ඕන රටකට මෙතෙන්ට ගන්න ෂිපින් එක ඩොලර් 5යි කියලා හරි 10යි කියලා හරි එහෙම දාන්න පුළුවන්. ඊච් අතේකට කීයද කියලා ඒකත් දාන්න පුළුවන්. එතකොට මේ විදිහටම තමයි ෂිපින් ටේබල් එක හදාගන්න පුළුවන්. USA වල ඇතුළටත් ඒ කියන්නේ USA වල තියෙන ඔය ප්‍රාන්ත වගේ දේවල් ගැන ඔයාට දැනුමක් නැත්නම් ඔයා ෂිපින් ටේබල් USA වලට හදන්න එපා. USA වලට ෆ්ලැට් සේම් ගානක් දෙන්න. එහෙම නැත්නම් ඔයාට මෙතනින් බලලා ගිහින් ඒකෙත් දෙන්න පුළුවන්. මේ වෙස්ට් කියලා තියෙනවා, සවුත් කියලා තියෙනවා, ඇල්බාමා මෙන්න මේවා තියෙනවා. මේවා බලලා එහෙම දෙන්නත් පුළුවන්. USA වලට මම කියන්නේ මගේ මතයක් විතරයි ඒක. USA වලට shipping table හදන්නේ නැතුව يعني same මගයක් දෙන්න හැමෝටම. international වලට ඔයා කැමති නම් shipping table හදන්න. හරි. මම හිතනවා ඔයාට පැහැදිලි වෙන්න ඇති කියලා. තව දෙයක්, ඔයා pre shipping දෙනවා නම් අනිවාර්යයෙන්ම මේ international එක ගාවට 0.7.2 දෙන්න. එහෙම නැතුව ඉන්න එපා. අනිවාර්යයෙන්ම 0.7.2 දෙන්න. ප්‍රී ෂිපින් දෙනවා නම් නැතුව මුකුත් නොදා හිටියොත් එහෙම හරියන්නේ නැහැ. අනිවාර්යෙන් 0.7.2 දෙන්න ඕන. මුකුත් නොදා හිටියොත් එහෙම ඔයාලට ලිස්ටින් එක දාන්න බෑ. ලිස්ටින් එක දාදී error එකක් එනවා, ලිස්ට් කරන්න බැහැයි කියලා. ඉතින් දැන් මේක අලුත් ලිස්ටින් ටූල් එකෙත් මේවා මේ විදිහටම තමයි එන්නේ. මම ඒ ගැන වීඩියෝ එකක් දැම්මා. දැන් මේ වීඩියෝ එකට කලින් වීඩියෝ එකේ කොහොමද අලුත් ලිස්ටින් ටූල් එකෙන් item දාන්නේ කියලා. ඒකෙදි මේ shipping සම්බන්ධව දාන තැන් එහෙම මම පෙන්නලා තියෙනවා. ඒකෙත් මේ විදිහටම තමයි කරන්න තියෙන්නේ. එහෙනම් එතකොට කාගේ හරි මේ දේවල් මේ විදිහට ආවේ නැත්නම් ඔයා ඔයාගේ ලිස්ටින් එක draft එකේ save කරලා ඉවර වෙලා ඊට පස්සේ ඔයා අහපව් රීසම් කරන්න. එතකොට ඔය නැති වෙච්ච දේවල් ආයේ එනවා. ඒ කියන්නේ හිතන්නකෝ ඔයාට ආවේ නැහැයි කියලා මේ shipping service තෝරන්න domestic shipping වල. එහෙම ආවේ නැත්නම් ඔයා listing එක draft එකට save කරන්න. මෙන්න මේක ගිහිල්ලා මෙන්න මේ save and draft කියන එක දෙන්න. ඊට පස්සේ ඒක ඔයාගේ seller hub එකේ save වෙනවා. ඊට පස්සේ ඔයාට ඒක රීසම් කරාම ඔයාට මේ පෙන්නපු නැති දේවල් පෙන්නයි. සමහර ගොඩක් දුරට ඔය country exclude කරන එක එහෙම පෙන්වන්නේ නැති අවස්ථා එනවා. හරි. එතකොට දැන් හර each other කියන එක එන්නේ. දැන් මේ
දැන් මෙන්න මේ each other කියන එක එන්නේ quantity ගාන එකට වඩා දැම්මොත් විතරයි. එක quantity එකක් මෙතෙන්ට දැම්මොත් එම ඔය each other කතාව වෙන්නේ නැහැ. ඔබ බලන්න දැන් මම එක quantity එකක් මෙතෙන්ට දානවා. එතකොට each other කියන එක එන්නේ නැහැ. ඇත්තට මේ each other එන්න ඕනේ නැහැ. ඉතින් එක එක item එක නම් තියෙන්නේ මේ. එතකොට එන්නේ මේ විදිහට. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. හැමෝටම ජය වේවා.